आयु वेवा निदुखेवा निरोगेवा आसिरी वदन समग सुब दसुनकुत्पेन्नन बलन्न अद अरुणपत्रे तीन मिन्न में छायारूपे मे सुब दसुन बलन्न को मे मुखाद मे कुहेद मे मुनवद बलन्न को मे छायारूपे अपि उपुटगन्ने अद अरुणपत्रे मिन्न में छायारूपे मे कुहेद मे दुबई नुवे मे कोलंब पोर्ट सिटी आई कोलंब पराय नगरे सिट गत पलमु छायारूप पेलतमाई मे मे दुबई रटने वे मे कोलंब पोर्ट सिटी शुभ दसुनाक इतिन अपिट कियन वेन्ने मे उदय पांदर अवधि वन्न दीप्तिमत् दिनके उदा वेला तियेन्ने सितन वाट वडा सोंदुरु विनोद बर पमनक नोवे सितन वाट वडा सोंदुरु रटकाय अपि जीवत् वेन्ने अद अरुणपत्र अनुषा रणसिंह तमाय मे विशेषांगे लियन्ने धनुष्क सेनाधीरगे चारूप एकतु अकेक सितन वाट वडा सोंदुरु रटक निर्माणय करन्न नम उबत ममत सितन वाट वडा वैडि प्रमाणयक वैड करन्न सिद्ध वेनवा अपि अद जातिक पुवत्पत् वार्ता करन प्रधान पुवत् सिरस्सल विमसन सूदानम दवस सेप्तेम्बर मासे 4 वेनिदा सिकुराद दवस माधवेदी प्रसाद मंच माते किन्नवा अभिबन प्रसाद अभिबन රටක් දියුණු කරන්න සීග්‍රෙන් සංවර්ධනය කරන්න නම් ශක්තිමත් විධායකයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි සිංගප්පූරුවේ ලී ක්වන් යූ වේවා, එහෙම නැත්නම් මැලේසියාවේ මහතිර් මොහොමඩ් වේවා, එහෙම නැත්නම් ව්ලැඩ්මීර් පුටින් වේවා රුසියාවේ අවුරුදු 5න් 5ට බලය මාරුනේ නැහැ. දිග කාලයක් ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වයක් සහිත නායකයෙක් ඉන්න ඕනේ. ක්ෂණික තීන්දු කඩිනමින් ගන්න පුළුවන් වෙන්න ඕනේ. නිවැරදි තීන්දුව ගන්න පුළුවන් වෙන ඕනේ. එහෙම තමයි ඒක තර්කයක්. අනික් පැත්තෙන් ඉන්නේ නෑ එහෙම නෙවෙයි. තීන්දුව ගැනීමේ තීරණ ගැනීමේ බලය බෙදෙන්න ඕනේ. ස්වාධීන වෙන්න ඕනේ. මේ පිළිබඳව සංවාදය ඇති වෙයි. හේතුව 20 ගැසට් වෙයි කියලා අද අරුණ කියනවා. 20 ගැසට්ුව එයි ජනපතිට වැඩ කරන්න පූර්ණ බලතල. ජනපතිට වැඩ කරන්න පූර්ණ බලතල. අමිත දුර දරන්නත් පුළුවන්. මුක්තිය නැවතත් අමිතවරු 30 සීමාව ඉවතට පාර්ලිමේන්තුව වසරකින් විසිරුවන්න ඉඩ දිත්තපුරවැසි මන්ත්‍රීන් දිත්තපුරවැසිකම මන්ත්‍රීන්ට බාධාවක් නොවේ. නයන තරඟ ගමගේ වාර්තා කර සිටින්න අරුණ පුවත්පතව සඳහන් කරන විශේෂ කාරණා. මෞබිම කියන විදියට අහිමිකල් විධායක බලතල යලි ජනපති යටතේ ජේටි ද සිල්වායි වාර්තා කර සිටින්නේ මෞබිම් පුවත්පතට යනුව ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තු සභාව වෙයි ඉහළ තනතුරු වලටපත් කිරීමේ බලයත් ජනපති යටතේ මේ පිළිබඳව සංවාදයක් ඉස්සරහට මතුවේ මේ විවසාමය කාරණා ඔබට පත්තරේ කියවම කියව ගන්න පුළුවන් මේ තවදුරටත් කොමුණත් අද ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කරනවා 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් පළ වුණු ගැසට් නිවේදනයේ ඊයේ ප්‍රසිද්ධියටපත් වුණා එහි අඩංගු කරුණු ප්‍රසන්න පොව මං හිතන්නේ ඒ කරුණ වලට කලින් අර ඔබ වෙන්න මුලින්ම ඡායාරූපය ගැන යමක් කියන්න ඕන දැන් ඒ සුන්දර කොළඹ නගරේ වරාය නගරේ දර්ශන දැන් වරාය නගරේ ගියොත් අපි ගියා මාධ්‍යදී හැටි ගියොත් පේන්නේ ඩුබායි නගරේ වගේ තමයි කොළඹ නගරේ ඒ තරම් සුන්දර ඒතකොට මේ මේ සුන්දරත්වය අපිට නැති වෙන්න තව පොඩ්ඩේ යනවා මොකද හේතුව පසර තුනහමාරක් මේ පෝර්ට් සිටි වැඩ කටයුතු संवर्धन अडाल कर लिबुने पौगे काले तो इतकोट मेक वर्तमान अगमति युवक जनाधि महिंद राजभक्त महात्मा की संकल्प अनुतम कुलम वराय नगर गोडन की उबड़ पूर्वं वराय नगर या तवत टीक खाले की टीक दवस उबड़ पूर्वं मुगद गाल मोद विरलतीर या नह बीच या नह मुगदे ना दर्वा सम विनोद इन पूर्वं किलोमीटर दिखा दिग विरलतीर या तीन कुलम वराय नगर पोलगास वल सह इतम अलंकार इवगे तब तीन उद्यान या तीन मेद දරුවන් සමග කාලයකට කරන්න පුළුවන් කොළඹ වරාය නගරයේ අලුත් අත්දැකීමක් වේවි 20 ගැන කතා කරා අපි මං කැමති 20 ගැන කතා කරන්න කලින් 19 ඇයි හැදුවේ කියලා කෙටියෙන් කියන්න මොකද 19 හදපු අය දැන් ලංකාවේ නැහැ ජයන්පති වික්‍රමරත්න මහත්මයා සුරේන් සුමන්තරන් තමයි 19 හදාන මූලික වුණේ පහුගිය ආණ්ඩුවේ ඒ වගේම එම්.ඒ. සුමන්තරන් දෙමළ ජාති සන්ධානයේ ජාපන ස්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දායක වුණා මේ ප්‍රධාන අරමුණ උනේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීම සහ කොටු කිරීම ඒක පවුලක් වෙනුවෙන් තමයි ඒක ඒකෙන් පරිගණන තමයි මේ 19 හැදුවේ කියන්නේ මේක අසාර්ථක වුණේ රටක් ගැන ජාතික චින්තනයක් ගැන දේශීය ආර්ථිකයක් ගැන රටක් දියුණු වෙන ආකාරයක් ගැන හිතුවේ නැහැ කොමාර බැලුවේ නාමල්ට දේශපාලන කරන්න බැරි වෙන්න ඕන ඉල්ලන්න බැරි වෙන්න ඕන ගෝඨාභය
මහත්තයාට එන්න බැරි වෙන්න ඕන දිත්තපුර ප්‍රසභාවය නිසා බැසිල් රාජපක්ෂ මහතාට ඒකයි මහින්ද මහත්තයා දෙපාරක් ඉල්ලන්න බැරි වෙනු මේව තමයි ලඟු කරේ ඒක නිසා තමයි 19 අසාර්ථක උනේ ඒ නිසා මෙතෙන්දි වැදගත්ම දේ තමයි දැන් මේ 19 තුලින් බැලුවේ රටේ අරාජිකත්වය රාජ්‍යත්වයේ තියෙන ඒ ගැඹිරත්වය නැති කරන්න ඒක නිසායි විධායක ජනතාවගේ බලතල ටිකට් එක අඩු කරලා පාර්ලිමේන්තුවට දුන්නේ හැබැයි පාර්ලිමේන්තුවට දීලා මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරේ නැහැ ඒතකොට අස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන්නේ එතකොට යම් කණ්ඩායමකට ඩටවන්න පුළුවන් පාර්ලිමේන්තුව ඒක තමයි කරේ ඒ නිසා මේ මෙහි මම හිතනවා වගන්ති කිහිපයක්ම තියෙනවා විශේෂයෙන්ම මේ ජනාධිපතිතුමාට අවුරුද්දක් යනකොට පාර්ලිමේන්තුව විසිරුව හැරි මේ බලය තියෙනක ඉතාම හොඳ නැත්තම් වෙන්නේ අස්ථාවර පාර්ලිමේන්තුව තුනේ රට නටවන්න පුළුවන් එතකොට විධායක ජනාධිපතිතුමාගේ බලතලත් අහිමි වෙනවා පාර්ලිමේන්තුවත් අස්ථාවර වෙනවා මැතිවරණ ක්‍රමයේ හදලත් නැහැ බාහිරට මොකද රට වෙන එක මම මේ ඉතා කෙටියෙන් කිව්වේ ඒ නිසා ඉතාමත් වැදගත් මම හිතන්නේ මේ නැවතත් ජනාධිපති බලතල යන එක හොඳයි මොකද සමහරු කියන මේ ඒකාධිපති බලතල එක නමුත් නැහැ දැන් මෙයා තිබුණු බලතල තමයි නැති කරලා රට අරාජික කරන්න ගිය නිසා තමයි ඒ බලතල යලි ලබා දීලා තියෙන අරුතෙන් බලතල එකතු කරලා නැහැ ප්‍රසද් මම හිතන්නේ මේ පිළිබඳව සංවාදයක් සමාජය තුළ ඇති වෙන්න ඕනේ. කියන්නේ සමාජලාවට මාධ්‍යවේදීන් වන අපිටත් වඩා ජනතාව ඉදිරියෙන් ඉන්න බව ඔවුන් කරන සමාජ කතිකාවතවලදී අපිට පේන්න තියෙන නිසා සමාජයේ මේ කාරණා පිළිබඳ විවෘතව කතා කරන්න ඕනේ, අඩුපාඩු දකින්න ඕනේ, සාධනීය තැන් දකින්න ඕනේ. ඒ නිසා තමයි ගැසට්ටුව එන්නේ. ගැසට්ටුව ඇවිල්ලා සතියකින් පස්සේ තමයි ඒක පාර්ලිමේන්තුවට යන්නේ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මුල් කියවීමෙන් පස්සේ තවත් සති දෙකක් තියෙනවා. කතා කරන්න පුළුවන් මේ පිළිබඳව අභියෝග කරන්න පුළුවන් නීතිය ඉදිරියේ. ඊට පස්සේ යම් විදියක නීති කෘත්‍යයක් මේ සම්බන්ධයෙන් ආරම්භ වුණොත් තවත් සමහරට සති තුනක් ප්‍රමාද වෙන්න පුළුවන් මේ කාරණා එක සමාජයේ කතිකාවතක් මොකද මේ අපි පාලනය කර ගැනීම සඳහා රටේ මූලික ලියවිල්ල සකස් කරන මොහොතේ නිසා අපි පොදුවේ සාකච්ඡා කරලා රටට හොඳ තීරණයක් පිළිබඳව අපි එළවෙන්න ඕනේ ඒ අතරේ අද දිනමින පුවත්පත වාර්තා කරන 20 වෙනි විවස්සා සංශෝධනයේ පිළිබඳව ඒ කෙටුම්පත පිළිබඳව දක්වන අදහස් විවිධ දේශපාලන පක්ෂ මොනවද කියන්නේ 20 වෙනි විවස්සා සංශෝධනය මගින් ජනාධිපතිට අසීමිත බලයක් එනවා කියලා සමගි ජන බලවේගයේ චෝදනා කරනවා ශ්‍රියන්ති ප්‍රනාන්දුයි වාර්තා කර සිටින්නේ ඊළඟට 19 වෙනි සංශෝධනය අහෝසි කිරීම මහා විනාශයක ආරම්භයක් කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා ඔහු කියන්නේ 19 උගුලක් මේකට අත ගැහුවොත් විනාශ වෙනවා කියලා ඊයේ ඔහු කොළඹ දිසඳහන් කරනවා जनता विमुक्ति पेरमुन 20ට විරුද්ධයි කියලා එහි ලේකම් ටිලින් සිල්වා මහත්මයා කරන ප්‍රකාශයත් අද දින මිනිපුවත්පත් වාර්තා කර සිටිනවා දැන් සමග ජන බලවේගයේ දැන් මෙහෙම කිව්වට අලුතෙන් බලතල ජනතුමාට දීලා නැහැ මොකද එහෙමනම් ජනමත විචාරණයකට යන්න ඕනේ එහෙම දෙයක් නෙමෙයි තිබුණු බලතල තමයි ලබා දෙලා තියෙන්නේ මොකද දැන් සමග ජන බලවේගය රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනතාන්ත්‍රික පෙරමුණයි ඒ කොල්ලා TN එකතු වෙලා තමයි 19 හැදුවේ 19 හදපු කට්ටිය ඉතින් 20ට විරුද්ධ වීම අරුමයක් නෙවෙයි නමුත් තුනෙන් දෙක බහුතරයක් ජනතා වරමක් ලබා දෙලා තියෙන වර්තමාන ආණ්ඩුවට වෙනස් කරන්න ඕනෑම දුර්වල විවස්සාවක් උනත් ශක්තිමත් මිනිස්සු විසින් ශක්තිමත් විවස්සාව බවට පත් කරනවා විවස්සා ලියවිල්ලට වඩා වැදගත් වෙන්නේ ඒක පාවිච්චි කරන මිනිස්සු දුර්වල මිනිස්සුන්ට පුළුවන් ශක්තිමත් ආණ්ඩු ක්‍රමස්සාවක් උනගන්න දුර්වල ලියවිල්ලකින් උනත් අපේ ප්‍රතිපත්තිය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය අරුණ පුවත්පත් වාර්තා කරනවා ඒ ඉදිරියට ගෙන යාම ඔබේ යුතුකමක් කාගේ යුතුකමද මේ උපාධිධාරීන්ට රැකියා ලබන උපාධිධාරීන්ගේ යුතුකම තමයි ඒක කියලා කියනවා රාජ්‍ය සේවය anu ජනතා අවශ්‍යතා ඉටු කිරීමයි රාජ්‍ය සේවකයාගේ මූලික වගකීම දුප්පත්කමින් තොර රටක් ගොඩනැගීම කියලා රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා प्रकाश अदजातिक बहुमेक वार्ता कर सिटिया इलंगट मौबिम वार्ता करण तवत्कारण वक्त मई लंकावि गम्मान सीएक कहवन තීරණය කළ තිබෙනවා කහ සහ ගම්බිරිස් සඳහා නිශ්චිත මිලක් ලබා දෙන්නට තීරණය කර තිබෙනවා ඒක වෙන්න ඕනි කියලා යෝජනා කර සිටිනවා කුරුඳුගහ හැතැම්මේ අපනයන කලාපයක් කහ ගම්බිරිස් වලට ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කර සිටියා ඊළඟට අද මෞබිම් පුවත්පතම සඳහන් කරන තවත් කාරණයක් තමයි මෙහෙම ගියොත් යහපාලන ආණ්ඩුවට වෙච්ච දේම වේවි මුරුත්තිට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ඇමතිවරුන් දුරකථනයට එන්නේ නැහැ නිලධාරීන් ජනතාව රස්යාදු කරනවා ඒක නිසා මෙහෙම ගියොත් යහපාලන ආණ්ඩුවට වෙච්ච දේම මේ ආණ්ඩුවටත් වෙයි කියලා රුවන්ත නිතුල් ගස්පිටිය වාර්තා කර සිටිනවා. හැබැයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්සල හැටියට වාර්තා කරනවා බදාදා දිනවල ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් කාර්යාලවල රැඳී සිටීම අනිවාර්යයි. ජනපති නියෝග කරයි. බුද්ධිකා ඇඹුලාන සිතාරා සේනානි වාර්තා කර සිටින්නේ. අමාත්‍යංශවල මහජන දිනිය
වශයෙන් වෙන් කර ඇති බදාදා දිනේදී අදාළ ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යංශවල නිලධාරීන් එවැගේම අමාත්‍යංශවලට අනුබද්ධ ආයතනවල නිලධාරීන් වෙනත් කටයුතු සඳහා බැහැර නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැනුම් දීලා තියෙනවා. මතර මේ මුරුතේට ආනන්ද හිමියන් කියන්නේ බරපතල කාරණයක්. මතර මේ සඳහා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ වගේම ආණ්ඩුවේ අවධානය යොමු වෙන්න ඕන. මොකද සමහර ඇමතිවරුන් දුරකට එන්නේ නැහැ කියලා මාධ්‍යවේදීන් පවා ප්‍රකාශ කරලා තියෙනවා. ඒකෝ ඇමතිතුරුන්ට ඉන්නවා මහජන සම්පත්තා නිලධාරී කියලා. දැන් ඔහුටත් දුරකට සංඛ්‍යාවක් තියෙනවා. අඩුම ගානේ දැන් ඇමතිතුරුන්ට එන්න අමාරු නම් දුරකට සම්බන්ධ වෙන මහජන සම්පත්තා නිලධාරීකෝ සම්බන්ධ කරන ලේකම්වරයෙකුට පවරනවා නම් ඒක ඉතාමත් හොඳයි. මොකද මම හිතන්නේ මේ යම්කිසි ජාතික වැදගත්කම් ප්‍රශ්න ශනික ප්‍රශ්න කතා කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මහා සංඝරත්නය සහ තවත් පිරිස් වලට අවශ්‍යයි විද්වතුන්ට අවශ්‍ය යම් යම් උපදෙස් දෙන්න. ඒ නිසා මම හිතන්නේ දැන් උදාහරණයක් දෙන්න ප්‍රසන්න මේ රණවීර අමාත්‍යවරයා මම හිතන්නේ විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා උපදෙස් ලබා ගත්ත ඇතම් විශ්වවිද්‍යාල කතික ආචාර්යවරුන්ගේ හුඟක් නිහතමානී වෙලා ඒ වැඩට බැස්සා. ඒ සමග කියන්නේ සියලුම අමතුරු මේ අවස්ථාවේ මේ හාඳුනුම් කියන කාරණය ගැන වහාම අවධානය යොමු කරන ඔවුන්ගේ නිලධාරීන්ටත් යම් කිසි වගකීමක් තියෙනවා. අද අජිත් අලහකෝන් වාර්තා කර සිටින අරුණ පුවත්පතට වාහන 9000ක් රාජ්‍ය ආයතනවල දිරාපත් වෙයි වාහන 9000ක් රාජ්‍ය ආයතනවල දිරාපත් වෙයි කියලා අද අරුණ පුවත්පත මේ වාර්තාව ගෙනෙනවා. ඒ වගේම දිනමින පුවත්පත සඳහන් කරනවා අත්හැරදමා ඇති රජයේ වාහන අලුත් වැඩියා කර නැවත භාවිතයට ගන්න කියලා අගමැතිතුමා කරපු යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබෙනවා. ඒ අනුව වාහන 5000කට ආසන්න ප්‍රමාණයක් අත්හැරදමා තිබෙනව නැවත ප්‍රතිසංස්කරණය කර භාවිත කිරීමට යෝජනා කර තිබෙනවා. එය ක්‍රියාත්මක වෙනවා. බුද්ධිකා ඉඹුලාන සහ සිතාරා සේනානි වාර්තා කර සිටින්නේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් සහ අලුතෙන් වාහන ගෙන්වන්නට යන විශාල වියදමක් නැවත වතාවක් ඉතිරි කරගන්නට පුළුවන්කම ලැබෙනවා මේ හරහා. ඊළඟට වාහන පිළිබඳව කතා කළාට පස්සේ අද අරුණ පුවත්පත සඳහන් කරන කාරණයක් තෙල් නැව පිපුරුනොත් මොකද වෙන්නේ? බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකහමාරක් අපේ නිල් සයුරට එකතු වෙන්න පුළුවන්. උතුරු නැගෙනහිර දකුණු සාගරයට විශාල තර්ජනයක්. අවට රටවල් රැසකටත් අවදානමක් තියෙනවා. ඊළඟට ගින්න පාලනයේ නාවික හමුදාව යයි සාලිය කුමාර ගුණසේකරයි වාර්තා කර සිටින්නේ. ඒ අනුව දැන් මේ පුවත පිළිබඳව මූලික තොරතුරු ඔබ දන්නවා. ඊයේ ඇති වුණේ මේ ගින්න ඊයේ උදේ කුවේට් සිට ඉන්දියාව දක්වා ඉන්ධන ප්‍රවාහන කරන නෞකාවක් ග්‍රීක සමාගමකට අයත් නෞකාවක් මේක. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ ඉන්ධන ප්‍රවාහනය සඳහා යොදාගන්නේ භාවිතයේ කියන්නේ පාවිච්චි කළ තවදුරටත් පාවිච්චි කරන්න බැරි මට්ටමේ වගේ නැව්. එතකොට නැවේ මුළුතැන්ගේ ගෑස් නලයක් පුපුරා යාමෙන් ගින්න ඇති වී ඇති අතර එය ක්‍රමෙන් ව්‍යාප්ත වී තිබේ. නැවේ කපිතාන්වරයා ගින්න ඇති උස්සනින් එය පාලනය කිරීමට කටයුතු නොකර එම ගින්න ඇති වූ තට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. මේ නිසා ගින්න සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. අනතුරුව නැවේ කපිතාන්වරයා සිදු කර ඇත්තේ නැවේ කාර්යමණ්ඩලයේ 19 දෙනෙකු වෙනත් නැවකට යැවීමට කටයුතු කිරීමයි. හැබැයි තවත් එක්සේවක පිළිබඳව ආගිය තොරතුරු නැහැ කියලා තවමත් වාර්තා වෙන්නේ. මේ නැව පුපුරාගේ හොත් උතුරු නැගෙනහිර හා දකුණු වෙරළ තීරයට තෙල් ගලාමේ අවදානමක්ද ඇති බවත් මේ ප්‍රදේශයේ සිටින තල්මසුන් කැස්බෑවුන් ඩොල්ෆින් ඇතුළු මත්ස්‍යයන් විනාශ වීමේ සම්භාවිතාව වැඩි බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහත්මයා පෙන්වා දෙනවා. දැන් ශ්‍රී ලංකා නාවික හමුදාව තමන්ගේ දිවි දෙවනි කොට මේ අවස්ථාවේදී ගිහිල්ලා මේ මුදා ගැනීම සිදු කළා. හැබැයි අපිට යම් සීමාවන් තියෙනවා. ජාත්‍යන්තර නීති රීති තියෙනවා. මේක ජාත්‍යන්තර වෙළඳ නෞකාවක්. එම නම් යම් යම් සීමා තියෙනවා. හැබැයි අවදානම තමයි මේ නෞකාව ටිකෙන් ටික ලංකාවේ ගොඩබිම දිහාවට ගමන් කරමින් තිබේ. මේ නැත්තම් පාවෙමින් තිබීම. ඒ අනුව වහවහ ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඉන්දියාවේ පෙරළ ආරක්ෂක බලකායේ යාත්‍රා පැමිණ තිබෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙම අනුතරක් සිදු නොවේවා කියලා. තෙල් නැව පිපුරුනොත් කියන සැකය අපිට අද දවසේදී දුරු කරගන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කර සිටින්නේ. මොකද ඊයේ හවසත් තිබුණ සාකච්ඡාවක් නාවික හමුදාව සහ ගුවන් හමුදාව. දැන් අපේ ගුවන් හමුදාව දායක වෙලා තියෙනවා. දැන් ඊයේ රාත්‍රී වෙනතුරු මේ තෙල් නැවේ ගින්න තියෙනවා. නමුත් තෙල් නැව පිපුරනොත් තමයි ප්‍රශ්නේ. මොකද විශාල ප්‍රමාණයක් මුදා හැරනවා. එක විට අපිට මතකයි ගල්ෆ් යුද්ධ අවස්ථාවේදී 90 දශකයේ මුලදී ඒ බොරතෙල් මුහුදු දැල්වීම මිශ්‍ර වීම නිසා කතරම් ඛේදවාචක පරිසරය සිදු වුණාද? ජීවීන් සෑහෙන ප්‍රමාණයක් මැරුණා. ඒ කාලයක් තිස්සේම තිබුණ ඒ අපද්‍රව්‍ය මුහුදේ. ඒ නිසා මේක මයිතන්නේ ඉතාමත් පරිස්සමින් කරන්න ඕන කාර්යයක්. මම දැන් ඒ සඳහා තමයි දැන් විශේෂ තාක්ෂණයක් උපයෝගී කරගන්න නාවික හමුදා සහ ගුවන් හමුදා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාගර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් කටයුතු කරමින් ඉන්නේ. මොකද හේතුව තමයි නැගෙනහිර වෙරළ තීරය කියන අපගේ සංචාරකයින්ට විශේෂ පාරාදීසයක්. ඒ වගේම මොහොදු ජීවීන් ඉන්නවා. මේ නිසා මේ තත්ත්වයන් මත ක්‍රමක්‍රමයෙන් මේක කොහොම හරි අර යම් නවීන තාක්ෂණ යොදාගෙන යම් යම් කඹ යොදාගෙන මේක නැව ගොඩබිමට පැමිණීම සහ නැව පුළුවන් තරම් ඈතට ඇදගෙන යාමට අවශ්‍ය මම හිතන ක්‍රියා මාර්ග ගන්න ඊ රාත්‍රිත් විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා.
දැන් මේකෙන් මේ තෙල් එකතු වෙයි තෙල් එකතු කරන්න එහෙම යන්න සුදුසු වෙන්නේ නැහැ මොකද අවම වශයෙන් දීවරන්ට උපදෙස් දීලා තියෙන්නේ කිලෝමීටර් 5ක්වත් එහයින් ඉන්න ඕනේ කියලා තෙල් ගැන කියවම කොළොන්නාව තෙල් සංකීර්ණයට අලුතෙන් තෙල් ටැංකි 3ක් ලැබෙන බව අද අරුණපුවත් රට වාර්තා කරන අජිත් තලහකෝන්ගේ වාර්තාව මේක ඊළඟට ලෝක ගල් අඟුරු මිල 5ට වැටලා තියෙනවා කල දුටු කල වල ඉහගෙන ලක්විජේට මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ගෙන්වයි කියලත් අජිත් තලහකෝන්ම වාර්තා කරනවා පුත්තම ලක්විජේ බලාගාරයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසි මිලදී ගෙනවට තීරණය කරලා තිබෙනවා මේ මිල අඩුවීමේ මාසිය ලබා ගැනීමේ පියවරක් විදියට ඊළඟට අරුණපුවත් රට වාර්තා කරනවා विद्यापीठ विश्वविद्यालय पशु उपाधिधारी बदवागनी उपाधिधारी गुरूर बदवागनी संपूर्ण वेन सक्सुन भव नील मधुरावल वार्ता क्रसीटी यानु लबनवृद्धिंदल सीलुम जाति अध्यापन विद्यापीठ विश्वविद्यालय मट्टम उसस्किरण इट पश्य गुरूर बदवागण बदवगाने मे विश्वविद्यालय बवट पत्न विद्यापीठ वलिन පිටවෙන උදවිය පමණයි උපාධිධාරීන් පමණයි අනිකුත් උපාධිධාරීන් ගුරුවරුන් හැටියට බඳවා නොගන්න බව තමයි මේ අනුව තීරණය වී තිබෙන්නේ ඊළඟට අපි විරාමයට යන කලින් දිනමින් පුවත්පත වාර්තා කරන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මතුවෙච්ච කාරණාවක් අමාත්‍ය කිහිලී රඹුකල්ල මහත්මයා කරන ප්‍රකාශය තමයි රැකියා නොලැබුණු උපාධිධාරීන් 17 වෙනිදාට කලින් අභියාචනා යොමු කරන්න 62000ක් දැනට බඳවාගෙන ඉති වෙනවා යම් යම් උදවියට තවම පත්වීම් ලිපි ලැබිලා නැත්නම් 17 වෙනිදාට කලින් අභියාචනා යොමු කරන්න කියලා ඉල්ලීමක් කර සිටිනවා කැබිනට් තීරණ හිමත් ගණනාවක් ගත්ත කියලා අද ජාතික පුවත්පත් වාර්තා කරන කොමනත් කාලය සෑහෙන වේගින් පියවර යනවා අපි විරාමයක් ලබනවා හිතට නිවනක් දෙන්න හිසට සෙවණක් ඕනේ නම් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මැදි ආදායම් ලාභීන්ට දැරිය හැකි මිලට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එලිදර වුණා අජිත් තලහකෝන් අරුණපුවත් පතට වාර්තා කර සිටින්නේ ආයෝජන ප්‍රවර්තනයේ කැබිනට් අනුකාරක සභාවක් නව ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සැකසීමට කැබිනට් අනුමැතිය ඊළඟට පත්වීම් නොලද උපාධිධාරීන්ට අභියාචනා කිරීමේ අවස්ථාව පිළිබඳවත් අරුණපුවත් පත නැවතවතාවක් සිහිපත් කරනවා ඊළඟට පෙරේදා ජාත්‍යන්තර පොල් දිනයේදී සැප්තැම්බර් මාසේ දෙවෙනිදා දිච්ච පොල් දිනයේදී පැබිලි කර්මාන්ත ඇමතුමා රමේෂ් පතිරණ මහත්තයා කිව්වා තේවලට වැඩිය පොල් වලින් හම්බ කරන්න පුළුවන් කියලා ඒකද මේ ඊයේම ඔප්පු වෙන්නේ කියලා හිතනවා අද මෞබිම් පුවත්පත කියන්නේ මේ පොල් ගෙඩි පහක් ඇතුළත තිබුණු ලක්ෂ 50ක කුඩු අත්අඩංගුවට කොළඹ MC පෙරේදා පනාගොඩ චම්පා ජීවන්තී වාර්තා කර සිටින්නේ යනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිතමයි මේ මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමාසන්නේ දිතමයි මේ අතරඟුඩ ගැනීම සිදුවන්නේ ඒ හොරණ ප්‍රදේශයේ මීට කලින් අතරඟුඩගත සැකකරුවන් දෙන්නෙක් දීපු තොරතුරක් මත තමයි යුවලක් තමන්ගේ මෝටර් බයිසිකලේ තියාගෙන පොල් ගෙඩි පහක් අරගෙන ගිහිල්ලා තිනවා පොල් ගෙඩි බිඳලා ඇතුලේ වතුර අයින් කළා කුඩු තන්පත් කළා තමයි ප්‍රවාහනය කළා තියෙන්නේ ඊළඟට මේ අතරේදී අතරඟුඩපත් වෙනවා මේ අවුරුදු 18ක යුවතියකුත් මේ මධ්‍යව කුඩු ජාවාරමට සම්බන්ධ වෙලා කොතෙන්ට කොහොමද මේක ව්‍යාප්ති වෙලා තියෙනවද කියලා පැහැදිලි ඊළඟට අද අරුණ පුවත්පත ගෙනෙන වාර්තා කිහිපයක් තියෙනවා බන්ධනාගාරවල රිමාන්ඩ් බාර රිමාන්ඩ් බන්ධනාගාරවල තියෙන තදබදයේ පිළිබඳව රිමාන්ඩ් තදබදයට විසඳුම් දෙන කමිටුවක්පත් කරයි කියලා අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා ඒ වගේම අද මෞබිම් පුවත්පතක් මේ සම්බන්ධ කාරණාවක් තවදුරටත් පළ කරනවා ඒ තමයි විශේෂයෙන්ම මේ මේ බන්ධනාගාර තුල තියෙන තදබදය අවම කිරීම සඳහා අධිකරණ අමාත්‍යතුමා එවැගේම ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යතුමා සහ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යතුමිය අතර සාකච්ඡාවක් පැවැත්තුණා ඒ අනුව මේ පිළිබඳව කටයුතු කිරීම සඳහා බන්ධනාගාර තුල තිබෙන තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ ඇමති කමිටුවක් පත් කරයි කියලා අද මෞබිම් පත්පත වාර්තා කර සිටිනවා මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ වී ඉතිරිගතව සිටින අය නිසා තමයි මේ තදබදය ඇති වෙන 250කින් මේ තදබදය වැඩි වී තිබෙන බව තමයි වාර්තා කර සිටින්නේ අද ඒ වගේම කාදිනල් හිමිපාණන් වහන්සේත් කරපු ප්‍රකාශයක් අද ජාතික පොත්පත් බොහොමයක වාර්තා කර සිටියා ඒ තමයි අධිකරණ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යතුමිය සුදර්ශනී ප්‍රනාන්දුකොළි මහත්මිය හමු වූ අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ බන්ධනාගාර තුල සිරකරුවන්ගේ සුබ සාධන කටයුතු සහ සනීපාරක්ෂක කටයුතු වර්ධනය කර ගැනීම බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීම මේ මොහොතේදී අවශ්‍යතාවක් කියලා ඊට පස්සේ අරුණ පුවත්පතට එනවා අපි අරුණ පුවත්පත වාර්තා කරන තවත් කාරණයක් තමයි
හන්තාන කන්ද ඉලිකිරීමේ සිද්ධිය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සහ ආයතන 7ක් උසාවි කැඳවයි කියලා අරුණපුවත්පත සඳහන් කර සිටනවා. සාලි කුමාර් ගුණසේකරයි වාර්තා කර සිටින්නේ. හන්තාන කඳුවැටියේ අඩි 3000කට වඩා ඉහළ පරිසර සංවේදී භූමියේ අනවසර හෙලිදරව් කිරීම ඉලිකිරීමක් පහුගිය දාසේ දුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ආයතන 8කට මේ මාසේ 16 වෙනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා. මේ අතරේ ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කියනවා හන්තාන ඉඩම මම ගත්තේ සින්නක්කර මට සින්නක්කර අයිතිය තියෙනවා ඒ නිසායි මම මේක සුද්ධ කළේ කියලායි ඔහු කියා සිටින්නේ ඊළඟට අද මෞබිම් පුවත්පතට යනවා පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකෙක් රුපියල් 60000ක පගාවක් අරගෙන නරක්කුණු පළතුරු ප්‍රතික්ෂේප නොකරන්න මාසෙට 30000 ගන්න ඉල්ලලා මේ බන්ධනාගාර භෝජනාගාරයේ බාණ්ඩ සමා වෙන ඔව් මේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ බාණ්ඩ බහර ගැනීමේ නිලධාරියා තමයි මේ ඔහු නරක් වෙච්ච පළතුරු ප්‍රතික්ෂේප නොකරනවා කියන කොන්දේසිය මත මාසෙකට 30000ක් ඉල්ලලා තිනවා පහුගිය මාස 3ක මුදල් ලබා ගැනීම තමයි කඩුවෙල බස් නැවතුම් පොලේදී මේ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙන්නේ කියලා අද මෞබිම් පුවත්පත වාර්තා කරනවා. එතෙන්දී දැන් අපි දැක්ක අර මන්ත්‍රීවරුන්ගේ නවක මන්ත්‍රීවරුන්ගේ වැඩමුළුවේදී එක නිලධාරියෙක්ව පාර්ලිමේන්තු කැම්වේලක් රුපියල් 3000 ගණනක් කියලා ඊට පස්සේ එක වැරදි කියලා එක නිවැරදුනා 600 ගණනක් වගේ තමයි දැන් පාර්ලිමේන්තු අටවෙනිදා රැස් වුණාට පස්සේ මං තන ගැන මතනේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා යම් ප්‍රකාශ කරයි අදාළ බලධාරි මෙතෙන් තියෙන කාරණේ හැම දැන් එහෙම මිල ගණන් දාන්නේ මේ වගේ වැඩ කරලාද කියන කාරණේ මොකද දැන් හැමෝම චෝදනා කරන දේශපාලච්චිනේ ඉස්සල්ලාම පේර නිසා නමුත් මේ නිලධාරීන්ගේ යම් යම් ඇතන් නිලධාරීන්ගේ මාෆියාවත් ප්‍රබලව තියෙන හැම ආයතනයක. ඒතකොට මේ පාර්ලිමේන්තුව තුලත් අපි දැක සමහර කාලවලදී පාර්ලිමේන්තු ආහාර වේල රස නැහැ කියලා දැන් මරික්කාර කොළඹ දිස්ත්‍රික් සමිති ජන බලවේ මන්ත්‍රීවරයා මේකව ගෙදරින් කැමෙක් ගේන්නේ හොඳයි කියලා. ඒ යම් සත්‍යාවක් තියෙනවා. මොකද ඒතකොට කතානායක මහින්දාපබ්බේවර්ධන මහත්මයා නම් කිව්වේ දැන් ගැහැණු අතකින් කැමුවෙන්ට වඩා පිරිමි අතකින් වම්මට වඩා ගැහැණු අතකින් කැමුවෙන එක රසයි කියලා. ඒක වෙනම කාරණයක්. නමුත් පාර්ලිමේන්තු ආහාර ගැන යම් යම් චෝදනා තියෙනවා මං හිතන්නේ ඒක නෝ හොයන්න ඕනේ. මොකද මේ මිල ගණන් දාන්නේ කොහොමද? 3000 ගණනක් කියලා කැම්පින් ගන්න කොහොමද 600 ගන්නට එකපාරට අඩු වෙන්නේ? මෙන්න මේක බලන්න. එතකොට මේ මයාගේ අල්ලස් ගන්න දෙන නිලධාරීන් ඉන්නවද? එතකොට මේ වගේ ගන්න නිලධාරීන්ගේ යම් යම් බලපෑම් වෙනවද භෝජනාගාරයට කියන කාරණේ ගැන හොයන්න ඕනේ. නැත්නම් මේක සේරම යන්නේ දේශපාලච්චයාගේ කරපිටි. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ අර්බුදය උපනායකත්වයේ පදවියේ එල්ලේ නියෝජ්‍ය නායක පදවියේ එල්ලේ කියලා මෞබිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා දැම්ම නායකත්වයෙන් අයින් වෙන්න අදහසක් නැත්නම් නියෝජ්‍ය නායක කෙනෙක් පත් කරලා ඒ නියෝජ්‍ය නායකයා නායකයා කරමු කියලා සැලැස්මකට ගිහිලා තියෙනවා. එහෙම නැත්නම් එහෙම සාකච්ඡාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ අනුව මේ නියෝජ්‍ය නායකයා වීමට ඊළඟ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් පත් කරමු කියලා ඒ අනුව කරුජය සූරේ මහත්මයාගේ නම යෝජනා වෙනවා කියලා එක පැත්තකින් අනිත් පැත්තෙන් රුවන් විජේවර්ධන මහත්මයාගේ නම යෝජනා වෙනවා කියලා කියනවා. කොමුණත් ඒ අතරේ අද සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශයක් තමයි මේ මෞබිම් පුවත්පත කියන්නේ. ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ පරිසරය විනාශ කරන්න නොවේ, 3/2ක් ලැබුණේ රටේ පරිසරය විනාශ කිරීමට නොව රට ශක්තිමත් කිරීමටයි. විපක්ෂයක් ලෙස මේ රටේ පරිසරය සුරක්ෂිත කරන්නට අප ගත යුතු සෑම පීවරක්ම උපරිම කැපවීමෙන් ගන්නවා කියලා ඔහු සඳහන් කර සිටිනවා. කාන්තාවන් මූලික කරගත් ස්වයං රැකියා වැඩසටහනක් ආරම්භ කරනවා කියලත් සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කර සිටිනවා. ඊළඟට අපි දේශපාලනයට අදාළව පුවත්පත්වල ඇතුළු පිටුවල වාර්තාවන පුවත් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු. ඒ තමයි අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා කියන අපනයන වෙළඳපොළ ඉලක්ක කරගෙන අපනයන වෙළඳපොළ ජයගත් මිනිස්සුන්ගෙන් මේ රට පුරවනවා කියලා. අනාගතයේදී අපනයනික භාණ්ඩ වලින් පිරුණු රටක් බවට මේ රට පත් වෙයි. අධ්‍යාපනය තුළ දේශීය කර්මාන්ත පිළිබඳ දැනුම ප්‍රමාණවත් නැහැ. බාධ්‍ය අවකාශය යාවත්කාලීන කරමින් මාධ්‍ය සංස්කෘතිය වෙනස් කළ යුතුයි කියලා ඔහු සඳහන් කරනවා. මේ අපනයන වෙළඳපොළ ජයගත් මිනිස්සු ගැන කීවාම අද දිනමින පුවත්පත වාර්තා කරනවා කෙසෙල් කඳන් වලින් අහකදාන කෙසෙල් කඳන් වලින් පරිසර හිතකාමී ඇසුරුම් නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකසලා තිනවා. කෙසෙල් කඳන් පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක් බවට පත් වෙන බව මේ චාරූප සහිතව වාර්තා කර සිටිනවා. ඊළඟට තවත් ඉතිරි වෙලා තියෙන වේලාව දිහා බැලුවම ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් කෙරෙහි අපි අවධානය යොමු කරමු. අද අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරමු. අරුණ පුවත්පතේ සඳහන් කරන කාරණයක් තමයි මිලින්ද මොරගොඩ හිටපු අමාත්‍යවරයා ඉන්දියා මහකොමසාරිස්වරයා වශයෙන් පත් කිරීම පිළිබඳව ඇතැම් සිවිල් සංවිධාන විරෝධය පළ කරනවා. මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහකොමසාරිස් කිරීමට එරෙහි සමාජයේ බලවත් විරෝධතාවක් තියෙනවා. සංශෝධන වලට වඩා නව ව්‍යවස්ථාවක් ගෙනීම වැදගත්. 20 වෙනි සංශෝධනයේ සමග අහෝසි විය යුතු සංශෝධන කිහිපයක්ම තියෙනවා කියලා
वैद्य वसंत बंडार महात्म्य वगे आचार्य गुणदास अमरशेखर महात्म्य सह नीतिज्ञ कल्याणंद तीरनाग महात्म्य करण प्रकाशन तमय ये अद अरुणपत्पत वार्ता कर मिलिंद मनोहर महात्म्य कथा कर मिथिन कारण तम इंडिया सह श्रीलंका तुरंत मित्रत्व मनोवाद बैलेंस कर हसर मिलिंद मनोहर महात्म्य एक्सा जातिपक्ष काले दू नो समय सटा विराम दूसम संबंध सैन वाक्यम की कटूत कर नो सम संबंध मंगे दक्ष पुज्जल जातंत्र संबंध आती है हरी पावित कारण हर विधियत एनिशाता सिविल संविधान मत करें पावित कारण क्रमेन कार्यम को दंगर नोवे अद्याम समय गतम तीरने इतक हितक अद्याम एनिस हर विधियर पावित कारण इले मतम ओन इधर सुभाषिनी सेना नायक गिनेन वार्तावा केतमाय पास्कु प्रहारे पिलिबंद विमसीमी जनाधिपति कमिशन सभावे वार्ताव ए अणुव इस्लाम पोत्तुलती अंतवादी अदहस कन स्वयन्न 11 दिनकुगेन युतु कमिटुवक कियला दिनमिन पोत्पत वार्ता करन पिटुव पेरलुवाम तमाय विस्सरे हमु वेन्ने ए अणुव इस्लाम धर्मयटे विरुद्ध वन्ना अल्लाह विरुद्ध यानी बब सह मरागन मेरन बोमकर्वण संबंधी प्रकाश सिधुकल अंतवादी सह वहब्वादी नाकेकुवन यूसुफ अल क्वारदारी यन अयविसीन रचित पोत्केवीम सुदुसुभावट दहातुन वसर इस्लाम धर्मे उगन्वन पेलपत्तुल संधान वे अति बब सह इसे संधान वीम सुदुसुदै रजे ज्येष्ठ अधिनीतिज्ञवरे सिधुकल विमसीमट पिलितुर देमिन संधान कर सिटिनवा मुस्लिम आगमिक हा सांस्कृतिक कटयुतु दिपार्तमेन्तुवे अध्यक्ष आदम बाबा मोहम्मद अश्रफ महात्म्या नै एक सुदुसु नै मेक गन स्वयं ना ग्रामत महेंद्र राजपक्ष महात्म्या प्रधान तुंदेनेकुगे कमिटु अक्पत्कलतिबिनो यानुव मे पेलपोत्तुल तियेन अंतवादी इगन्वीम नतर किरीम सदहा मेनता एवा एवा संशोधने एवा पिलिबंद सोयाबेलीम सदहा इदिरि पीवर गन्ना बव तमयि संधान कर सिटिन्ने एवगेम दिनमिन पोत्पत तवत् मूलपिटुवे वार्ता करन पोतक तमयि बदुदुइन्गे बिरियट सितासि ए कोटि 18क बदु पहर हरीम संबंधेन बदु मुदल विदरक कोटि 18क कोटि 18क बदु गेवैवीम पहर हरिया नम कुच्चर देपल मे देशपालनज्ञागे बिरिंद सतुद किल हितागन्न पुलुवन सिरंजनी कुमारी वार्ता कर सिटिन्ने अद दिनमिन पुवत्पतट ईलंगट अद अरुण पुवत्पतट अवधानय यमु करनवा श्रीलंकाव पियवरकिन SEX වලින් සංවර වෙලා කියලා පියවරකින් සංවර වෙලා නයනතරංග ගමගේ වාර්තා කරන සෙක්ස් යන වචනේ අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලෝව පළවෙනි ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාව මෙවර දෙවන ස්ථානයට පත් කිරීමට ඉතියෝපියාව සමත්ව තිබේ කියලා සෝපහාස දනවන විදියට අරුණ පුවත්පත ඒ වාර්තාව ගෙනෙන නයනතරංග ගමගේ ලියන්නේ ඒක මේ අතරේ මෞබිම් පුවත්පතේ තියෙනවා අම්මලාට නිගරු කළ අසමජ්ජාති Facebook රාලහාමි අල්ලයි චාමර අමරසූරේ වාර්තා කරන්නේ පොලිසියට බැඳලා අවුරුදු 1යි වයස අවුරුදු 27යි FB ගෲප් එකේ නම අම්මලට ආසකොල්ලෝ සමාජිකයන් 600යි මේ පුවත වාර්තා කර සිටින්නේ සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුළු දෙච්ච Facebook සමූහයක් තමයි මේ නමින් හැඳින්වෙන්නේ ඒක නැවතවතාවක් අපි ප්‍රචාරය කරන්නේ නැහැ කියන්නේ ඒතරම් ඒක නුසුදුසුයි 27 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත සමාජ මාධ්‍ය අපරාධ ප්‍රමාණ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා මේ පුද්ගලයා ගම්පහ මුලස්සාන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිට තිබෙන බව තමයි වාර්තා කර සිටින්නේ ඒත් එක්කම මේ දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා දිනමින පුවත්පත සඳහන් කරන කාරණාවක් තමයි අතුල් පිටුවක සතර දෙසින් කියන විශේෂාංග තීරේ කොල්ලෝ කෙල්ලෝ නටවන මොනවද මේ Facebook පාටි විශේෂයෙන්ම වැඩිහිටියන් දැනුවත් වෙන එක වැදගත් කියලායි හිතෙන්නේ ඒ අනුව පළමුව Facebook හි තරුණ යුවලක් විසින් පළ කරනා දැන්වීමක් ඊට හේතුව මේ සාදවලට තරුණයන් මෙන්ම තරුණියන්ද ගෙන්වා ගැනීම තමයි අරමුණ. ඒ අනුව කපල් එකක් විසින් තමයි මේ යෝජනාව මේ Facebook පාටි එකක් දාමු කියන යෝජනාව දාන්නේ. මේ Facebook සාද සංවිධානය කරන පුද්ගලයන් කෙදිනකවත් සාදය පවත්නා වූ හෝතලයට පැමිණින්නේ නැත. ඔවුන් සිටින්නේ තිරයෙන් පිටුපසය. බොහෝ විට මේ සාදවල සංවිධායකයන් වන්නේ හෝටල් හිමිකරුවන්ය. Facebook සාද සංවිධානය කරන්නන්ගේ සැබෑ අරමුණ ඉටු කරගන්නේ මේ සාදයට පැමිණියාට පස්සේ ඒ හෝටලෙ මගින් නොමිලේ පිරිනමෙන සාන්ද්‍රණීන් වැඩි මත්පතුර වීදුරුවට පසුව තරුණයන් මත්වීමට සොයනා එතන අලෙවි කරන මද්ද්‍රව්‍ය වලිනි ඉස්සෙල්ලම නිකං දෙනවා මද්ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි පානයක් ඊට පස්සේ ඉබේම වගේ තරුණය පෙළඹෙනවා අර එතන විකුණනේම ගන්න हेरोइन हशीस आइस डांसिंग टैबलेट स्टैम्प टैबलेट आदि नम गणना वक्ती नो गवेषणात्मक सटानक गायन संजय गे हितन वाट वडा सुंदरुई केला अभी कथा पटंग करते हैं मेवा की दिनांक हितन वाट वडा रुद्रुई दे केला हितन वा अभी विराम
විරාමයට කලින් මේ සමාජය මෙතර බිහිසුණුයිද කියලා හිතනවනේ ආරක්ෂකංශ තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කළොත් තවත් සුන්දර තැනක් බවට පත් කරන්න පුළුවන් ආරක්ෂකංශ ගැන ආඩම්බර වෙන්න පුළුවන් පුවතක් අද දිනවල වාර්තා කරනවා ඒ තමයි දිලංක ගුණතිලක මේ වාර්තාව ගෙනෙන ලෝකේටම යුද ගිලන් රතර හදන අපේ හමුදාව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලයි මේ වෙන විට මාලි රටේ වැඩ පිට රටට යන විශාල මුදලක් ඉතිරි මේ අනුව මේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් තවත් කාරණාවක් ලෝකේටම යුද ගිලන් රට හදන අපේ යුද හමුදාව ආඩම්බරය වෙන්න පුළුවන් දිනමිනී ලිපිය තවදුරටත් කියවලා බලන්න ඊළඟට විදේශ පුවත් කිරී අවධානය යොමු කරනවා පුවත් ගණනාවක් තියෙනවා ඒ අතරේ කාන්තා පියුරු සුරකින මීමැස්සෝ කියන පුවත තෝරගන්නවා මීමැස්සන්ගේ දෂ්ට ස්‍රාවයේ අන්තර්ගත විස රසායනික නිසා පියුරු පිළිකා සෛල මර්ධනය වෙන බවත් නිරෝගී සෛල වලට ඉන් ඇතිවන හානිය අවම බවත් බටහිර ඕස්ට්‍රේලියාවේ බටහිර ඕස්ට්‍රේලියානු සරසවිය කරපු පර්යේෂණයක් මගින් හෙළිදරව් වී තිබෙනවා දැන් ඉතින් මීපැණි මීමැස්සෝ හොයන්න පටන් ගන්නවානේ අරුණ පුවත් පත අද කියනවා රටේ මීපැණි හිඟය පුරවන්න පිට රටින් මෙට්‍රික් ටොන් 150ක් මී පැණි ගේනවලු සෑම වසරකම මී පැණි මෙට්‍රික් ටොන් 150ක් අපි පිට රටින් ගේනවලු ඔන්න තවත් ව්‍යාපාරික අවස්ථාවක් අපි සූදානම් කාටුන් බලන්න කලින් අපේ උත්තමාචාර්ය සමග මේ ලිපිය කියවන්න ඒ අද මෞබිම් පුවත්පත කියනවා අපේ සිනමා කිවිඳියට ජපානයේ ඉහළම සම්මානය ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණියට ද ඕඩර් ඔෆ් ද රයිසිං සන් කියන ජපානයේ ඉහළම සම්මානය ඒ කියන්නේ ජපාන අධිරාජ්‍ය වෙතින් විදේශිකයෙකුට පිරිනමන ඉහළම සම්මානය අපේ සිනමාවේ කිවිඳිය ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණියට පිරිනැමීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශ වී තිබෙන බව අද මෞබිම් පුවත්පත සඳහන් කරනවා 1975 වසරේදී තමයි මේ සම්මානය ප්‍රදානය කිරීම ආරම්භ කළ තිබෙන්නේ ශ්‍රී ලංකා සිනමාවේ අග්‍රගණ්‍ය අධ්‍යක්ෂවරිය වන සුමිත්‍රා පීරිස් මැතිණිය ගඟඅද්දර මායා යහළු ඉහළි සාගර ජලය මැද හැඳුවා ඔබ සඳහා ගැහැණු ළමයි දුවට මවක මිස සක්මන් මළු වගේ චිත්‍රපට නිර්මාණය කළා ඇය මෙරට බිහිවුණු පළමු සිනමා සංස්කාරක වරියක් වෙනවා එවැගේම මේ සම්මානය ලංකාවේ වෙන කිසිදු සිනමා අධ්‍යක්ෂවරයෙකුට වරියකට මීට කලින් හිමව නැති බව තමයි මෞබිම් පුවත්පත සඳහන් කරන්නේ. අපි මේ මොහොතේදී ස්වාධීන රූපවාහිනියේ කෘතවේදීත්වය සහ විශේෂයෙන්ම උණුසුම් සුබපැතුම් පළ කරනවා. ඔව් ප්‍රසාර. ආචාර්ය ලෙස්ටර් ජේම් පීරිස් මහත්මයාගේ නිර්මාණකරුවාගේ පිටුපස සිටි දෙවන්ත සෙවනල තමයි සුමිත්‍රා පීරිස් මහත්මිය විශේෂයෙන්ම දැන් අය චිත්‍රපට අධ්‍යක්ෂවරියක් විදිහට අපි දන්නවා. නමුත් අය දක්ෂ සංස්කාරකවරියක්. ඒගොල්ලගේ ලෙස්ටර් ජේම් පීරිස් මහත්මයාගේ චිත්‍රපටවල බොහෝ සංස්කාරකවරිය වශයෙන් කටයුතු කර තියෙන සුමිත්‍රා පීරිස් මහත්මිය. ඒ නිසා අපිට ඇයට නිරෝගී සුවය මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් දැන් කාටුන් බලන්න. සෙල්ලන්ද කොල්ලෝ සුමතිපාල ජෝතිපාලයි නිර්මාණය කරන්නේ හිරුනිකා කියනවා ආණ්ඩුවට මේ තරම් බලයක් දීලා තියෙන ජනතාවගේ මනස විකෘති නිසා කියලා. ඕකනේ කියන්නේ මා මේ පිස්සන්ට පිස්සුනාට දොස්තරට පිස්සු නෑ කියලා. දැන් මේ ඡන්දේ තියෙන කාලේ කොරෝනා රෝගීන් හැංගුවයි කියලා විපක්ෂයේ යම් යම් ප්‍රචාර ගෙනිච්චානේ. දැන් ඒකට තමයි මේ කාටුන මවබිම් පුවත්පතේ MD විරත්ගේ මරිසිපාල දැන් සමාජයෙන් කොරෝනා රෝගීන් මතු වෙන්නේ නැහැ කියලා කියනකොට මෙන්න මරිසිපාල කියනවා ඒක තමයි ඡන්දෙට හැංගුවක් වුව කොරෝනා රෝගීන්ටත් වෙච්ච දෙයක් නැහනේ රංචගුඩ ළමයා අපිට මතක් කරලා දෙනවා ඊයේ පෙරේද වෙච්ච සිද්ධියක් මත්ලෝලින් එමගින් ගලවනු පිනිස දේශන පවත්වන එක් දෙව් ගැතිවරේ හෙරොයින් සමග අසුවියත පොලිසියට මීගමුවේ ආරංචිය අනේ අපොයි සාන්තුවර විස්ගත්ත් මේ උන්ද කටයුතු කර ඇත්තේ සාතන්සේය නොමැති නිසා මත් කුඩ්ඩන් හා වෙනසක් දෙයියොම බලා ගත්තාවේ දේවගැති මේ දවස්වල වහිනවනේ දැන් වැස්සට සමහර ගෙවල් තෙමෙනවා මෙන්න ඩාලිපාරේ ගෙයක් තෙමෙනවා අරුණ පුවත්පත හසන්ත විජේනායේ කාටුනේ ශ්‍රී ලංකා ජනතා පක්ෂ මූලස්ථානය මෙන්න හට්ටියක් තියාගෙන ඔළුවට හැමතැනම තියෙන මුට්ටි තියලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තම ගොළුව බේරා ගන්න හට්ටියක් අල්ලගෙන මෙන්න ජයලෙන් බැල්මක් දානවා කවුද දන්නවද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මයා බැල්ම දාලා අඬනවා දැන් වැස්සක් තියෙනවා අඬනවා පක්ෂ මූලස්ථානයට වෙච්ච දෙයක් හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුනිය අරුණ පුවත්පතරයි අඳින්නේ විස්සෙන් ජනාධිපතිවරයාගේ බලතල වැඩි වෙනවලු බං ආපහු විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන් කියන සටන් පාඨය විකුණන්න පුළුවන් නේ සර්. ඔව් මේ මත්කුඩු සම්බන්ධයෙන් තමයි විදුර අබේනායකගේ දවසේ 14 මව්බිම් පුවත්පතට
කුඩු මඩිනට දෙසුම් දෙන අය ළඟත් කුඩු කුඩු අල්ලන්න ගිය ගිය අය ළඟත් කුඩු කුඩු නඩු වලට වියදම් සපිරුවෙත් කුඩු 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 නොකර හිටියොත් මේ රටත් කුඩු නිහල් නැසෙන් මහත්මයාගේ සින්දුවකුත් මතක් වෙනවා මේ පද මතක් වෙනකොට ගපිරිගේ කවි දෙකෙන් අපි අද උදේපත්තර සිරස්සල වලින් සමු ගන්නවා මනෝගේ සිහිනය තමයි මාතෘකාව ඊළම දුන්නොතින් මහින්ද මහත්තයා සිංහලයන් ඉඳිති නොකියා මුකුත් මෙයා පවසයි මනෝ දන්නේ නැති ලෙස කිසිත් එයා හිතුවද මහත්තය මිනිසුන් ගොන්නු කියා දැන් දැන් කතාවම ඊළම අරගන්නයි පේනවා ජාත්‍යන්තරයේ දුසිගන්නයි නායකයෝ එන්නේ පොදු යහපත දෙන්නයි බැරිනම් මිනිස්සුම කොයි කවුරුත් පන්නයි නායකයෝ එන්නේ පොදු ජනතාවගේ යහපත පිණිස එහෙම බැරිනම් පොදු ජනතාවම දෙන්න ඕනේ උත්තරේ දෙයි අපි නැවත ලබන සඳුදමුණ ගහමු වැස්ස වැඩි වෙයි කියලා කියනවා මේ සතියන්තේ අද වැස්ස ටිකක් අඩු වුණාට අදින් පස්සේ වැස්ස වැඩි වෙයි කියලා කියනවා ඒ නිසා ඔබ නිරුපද්‍රිතව ඉන්න නිරෝගීව ඉන්න අපි නැවත සඳුදමුණ ගහමු ඔබට ආදරේ